ආයිබවන් අපි අද ව්‍යාපාරද්‍යයන විසේ ව්‍යාපාර සංවිධාන කියන ඒකය සාකච්ඡා කරන්න යන්නේ. මීට පෙරද අපි ව්‍යාපාර සංවිධ ේ මුලිය කොටස්ටියක් සාකච්ඡා කරා. අද දින අපි ඉතාම වැදගත් මාතෘකාවක් වන සංස්ථාපත සමාගම් කියන්නේ මොකදද? තිය සුවිශේෂ ලක්ෂණ මොවද කියන කාරණය මේ කාලෙ තුළ සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඉනවා විභාග පස්සුපතය දිහා බැලුවම සංස්ථාාවිත සමාගම් මොලින් පැමිල්ලා තියෙන ප්‍රශ්න ප්‍රමාණය විශාල ලකුන් ප්‍රමාණයක් ලබාගන්න ඔබට හැකියාව ලබා දෙනවා එම නිසා මේ සංස්ථාපිත සමාගම් කියන මාතෘ කාවිෙන් ැබෙන සියලුම ලක්ුණු ලබාගන්න පුළුවන් විදියට මෙම සාකට්ටාව ගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා. අපි බලමු මුලින්ම සංස්ථාපිත සමාගමක් කියන්නම කදද කියවා. සමාගම් පනත යටතේ සංස්ථාපිත නීතිමය පුද්ජලබාවයක් හිමි වගකීම සීමත් සහිත හෝ සීම රහිත සමිත කොටස්රවන්ගේ සමන්විත ව්‍යාපාර සංවිධාන විශේසයක් ලෙස සංස්ථාපිත සමාගම් මර්ථදක් පන්න පුළුවන් සංස්ථාපිත සමාගමක් කියන්නේ සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද ඒවගේම නීතිමය පුද්ජල භාවයක් හිමි වගකීම සීම සහිත හෝ රහිතව අවත්වාගෙන යන්න පුළුවන් කොටස්කරුවන් සංක්‍යාව සීමිතව හෝ අසීමමිතව සිටින යාාර සංවිධාන විශේෂය ද සාස්ථාපිත සමාගමක් කියන්නේ සමාගම් පනත යටේ තමයි මේක සංස්ථාපනය කරන්න ලංකාවෙනම් දෙදස් හතේ අංක හත්ත දරන්න සමාගම් පනත යටතේ සමාගම් මැදුරෙදි තමයි මේ සාාස්ථාපිත සමාගම් ලියා පදිංචි කරන්න එතෝට ඒ සංස්ථාපිත සමාගම්මොල් නීති මේේ පුදගල භාවයක්තිය ඒගේ වගකීම සීම සහිත වෙන්න පුළුවන් අසීමමිත වෙන්න පුළුවන් ඒවගේම කොටස්කරුවන් සංඛ්‍යාව එකක් වෙන්නත් පුළුවන් අසීමිත සංඛ්‍යාවක් වෙන්න පුළුවන් කවුම එකක් කෙනෝ උපරමේ සීමාවක් නැතිවෙන්න පුළුවන්. එතකට සංස්ථාපිට සමාගම් කිය අපි හඳුන ගත්තොත් නිර්චනය කරන්න කිවොත් ඔය ලක්ෂණ තියෙන්න්න ෝන අනිවාර්රෙන්ම ලක්ෂණ ගැබ්වෙලා ඔබල පිළිතුරක් ලබා දෙන්න වෙනවා අපි බලමු ඟ ස්ථාාවත සමාගමල දැක හැකි ලක්ෂණ ොද කියලා මූලික ලක්ෂණෝ. වගකීම සීවිිත හෝ අසීමමිත වෙන්න පුළුවන්. අපි නිර්වච්චනය කරද දෙක් කිව්වා සමාගමක වගකීම සීවිත වෙන්න පුළුවන් අසීමමිත වෙන්න පුළුවන්. එසේ නෛතික පුද්ගල බාවේ නයිතික පුද්ජල බාවයක් අනිවාරෙන්ම සස්ථාපිත සමාගමකට තියනවා. ඒකයන්නේ නීතිය ඉදිරියේ සමාගමයේ නම පුද්ගලෙක්වත්ෙන් සලකනවාද නැද්ද කියනෙක්. සංස්ථාාවත් සමාගමක නම නීතීදිරයේ පුද්ගලෙක් වසින් සලකනෝ. අපි වගේ අපට නමක් තියනම් අපට යම් පුද්ගල නඩුවක් දැම්මොත් අපේ නමින් තමයි දාන්. නමු සංස්ථාාවත සමාගමකට විුද්ධව නඩුවක් දැමොත් සස්ථාවිත සමාගමේ නමින් තමයි මේ නඩුව දමන ගිවිසුමක් කස්සංකරුත් ඒ ගිවිසු මස්සං කරන්නේ සමාගමය නමේ ඒක නිසා පුද්ගලයන්ගෙන් වෙන්වෙච්ච වන්නමම නීතිමේ පුද්ගල භාාවයක් තියෙනවා සංස්ථාපිත සමාගමකට ඒක විශේෂ ලක්ෂණයක් ඒ වගේම පැවැත්ම සංස්පාවිත සමාගමක පැවැත්ම අකන්ඩයි එක දවසකින් දෙහෙකින් මාසකින් නිමවෙන්න නෑ ජිරාච්කාලයක් පවතින්න පුළුවන් මේ ව්‍යාපාර කටයුතු යනකම් ඒක නිසාපි කියනවා සස්ථාපිත සමාගම් පැවැත්ම අකන්ලැයි කියල මොකද මේකට සාපේක්ෂව තවතියෙනවා මනවාද හෞුල් ව්‍යාර තියන තනිව්‍යාපාර තියනවා එතොට හෞුල්්‍යපාර හා තනි සාපේක්ෂව ගත්තම සංස්ථාපිත සමාගම පැවැත්ම ඉහලයි වැඩි කාලයක් තියෙන එකක තමයි මේ අප කියන්නේ පැත්ම අකණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා ඊට පස්සේ අයිතිය හා කළමනා කරණය සංස්ථාපිට සමාගම් කාටදයි අයිති කාටද කොටස්කරුවන්ට සමාගමක කොටස් මිලදීගන්න පුද්ගලවුන්ට අපිගෙන කොටස් කරෝ කියලා ඒ අටක ත්තන් සාමාජිකයෝ කියලා ත සාමාජිකයන්ට තමයි සමාගමක අයිතිය තියෙන්නේඉතොට කවුද කළමනා කරණය කරන්නේ ස්ථාතිත සමාගම කල්මනා කරණය කරන්නේ. කොටස්කරුව විසින් පත්කරන්න ලද අධ්‍යක්ෂක මණ්ඩලයක් මගේ. එතකොට අයිතිය තියෙන්නේ කොටස්කරුවන්ට කළමනා කරණය කරන්නේ ඔවුන් විසින් පච්චරලද අධ්‍යක්ෂක මණ්ඩලයක් මගේ. ඒකත් විශේෂ ලක්ෂණයක්. සංස්ථාපනය කිරීම කොහොමදක ලියාපදිංචි කරන්නේ. ලියාපදිංචි අනිවාරයෙන්ම කරණ්ඩ ඕනු මොකද ව්‍යාරෝල තනිව්‍යාපාරෝල ලියාපදිංචි අනිවාරය නෑ අපි කිව්වා තමන්ගේ නමින් හැර ව්‍යාජනාමයකින් පවත්වාගෙන යන්නේ නම් පමණක් තනිව්‍යාපාරහෝ හවුල්ල්‍යාපාර ලියාපදිංචි කරන්න ඕන කියලා නමුත් සංස්ථාපිත සමාග අනිවාර්ම ලියාපදිංචි කිරීම අවශෂයි එකනිසාපි කියයව සංස්ථාපනය කිරීම අනිවාරයයි සංස්ථාපිත සමාග නි ැබීම හා විගන්න ගිනුන් ැබීමමහා විගනය අනිවාරයම සිදු කරන්නඩෝඕන විගනය කරන්න වන අනිවාරම සදුසුගල විගෙන කෙකුග විසි. ඊට පස් අපි කතා කරමු සමමාගන් සංස්ථාපනය කිරීම ගැන්නවා. මොකද සමාගන් ංස්ථාපනය සමාගන් සංස්ථාපනය කිරීම යනුවෙන් අදහස් කරන්නේ නිදස්සතේ අංක හත දරන්නු සමාගම් පනතයටතේ ලියපදිංචි කිරීමයි. ොකද ස මාගම් සංස්ථානය කරනවා කියන්නේ අපි කිවයි සෙල්ල සමාගම් ඇැදුර තියෙනව අප ඒේ තියෙනව සමාගන් සංස්ථාපනය කරන ස්ථානය සමගන රිස්්ටාර්වරයා තමයි ඒකේ බලධාරය ඔහුට අපි අයිඩුම්පතයක් ඉදිරිපට කරලා සමාගන් සංස්ථාපනය කරන්න ඕන්. එකට අදාළ පානත තමයි දෙදා සතේ අන්ක හතදරන සමාගම් පනත් දෙදා සතේ අන්ක හතදරනු සමාගම් පනතය යටතේ සමාගම් රජිස්ටාර්වරයා වෙත අදාලායදුුම් පත්්‍රගමු කිරීමෙන් සමාගමක් සංස්ථාපනය කරන්න ඕන එකට අපිගෙන සමාගම් සංස්ථාපනය කිරීම කියලා ඊට පස්සේ අපට ගොඩක් කලාවට විභාගතහන ප්‍රශ්නයක් තමයි සමාගමක් සංස්ථාපනය කිරීමදී සමාගම් රජිස්ටාර්රයා වෙත යව YouTubeුතු ියවලි කවර ද කියලා කේ තාම සිද්ධ ප්‍රශ්නයක් විභාග ගණනාවකදම හල්ලද ප්‍රශ්නයක් එම නිසා අපි ඒ ගැන දැනුවත් වඩෝ සමාගන් සංස්ථාපනය කිරිහඳහා ොනවදී දිරපච් කරන ලියකිවේ පලවැ ක තමයි එක්ෙක් ආරම්භක කොටස්සිමියන් විසින් අසංකරනලද නියමිට ආපු තිහවූ ඉල්ලුම් පත්ත්‍රය එක සමාගමක් ව්‍යාපදිංචි කරද්දි සංස්ථාපනය කරදදි ආකෘති පත්‍රයක් තියෙනවා ඒ සමාගම දිිස්ටාකාරයාලි ගන්්ඩෝ තරේ ආකෘතිපත්ය අනිවාරෙන් පුළුවල යවන්ඩ වෙනවාොට එක පලවෙනි කාරණය තුට ඉල්ලුම් පත්‍රයක් අනිවාරයෙන් අවශ්‍යයි දෙවනිගතමයි කොටස් සමියන්ගේ උපරිම දැනුමානුව සමාගමේ නම දැනට පවත්නා සමාගමක නමට සාකල් සාකල්ලයෙන්ම අනුරූප වන හෝ සමාන නෝන බව සඳහම්ත්‍රකාශේ ඒ කියන්නේ තව ප්‍රකාශයක් දෙඩ ඕන මේ සමාගමයේ නම පවතින සමාගමක නමක් නොවේ. ඒකට සමානවත් වෙන්නේ නැතය කැන ලඟින්මට න්න නෑ කියලා වෙනම් ප්‍රකාශයක් දෙන්න්ඩෝ. මොකද පවතින සමාගමක් තියෙන පුළුවන් ඉතාම කීතිමත් සමාගමක්. එතකොට කීතිම සමාගමී නම් තව සමාගමන් ලියපදිංචි කරන්නුම ඔවුන්ගේ කීති නාමයක් අ අලුති සංස්ථාපනය කන සමාගමන ලබාගන්න පුලුවන් ඒකෙන් නීතිමේටක් ෑ ඒක නිසා අනිවාරෙන්ම ප්‍රකාශය නිකුත් කරන්න ඕෝන මේ අප අපි සඳහන් කරන ම පවතින්ද සමාගමක නමක් නොවේය ඊට සමානෝ යන්නත් නැති කියල සමහරලට මහජන්තාව නමගයන්න පුළුවන් නිකන් ලඟින්යන්න මදදාලා අඟින්යන්න අමදාන්න පුළුවන් කිත්වේමගේ යන තෙවට තොට අප හිතට එනවා ඒ සමාගම කියලා එහෙමත් වෙන්න බෑ එකට ඉඩකඩ සල්සල නෑ අපේ සමාගම පනති සමාගම් නීති. එක නිසා ඒම සඳහම් ප්‍රකාශයක් දෙන්ඩ ඕන. ඉට පස්සේ තුන්වෙනුව සමාගමී එක් ආරම්භ කොටස් සමියන්විසි අස්සං කරනලද සමාගමේ සංස්ථාව ්‍යවස්ථාවලි සමාගම සසාංගමක වස්ථ සමාග සංගමක ්‍යවස්ථාවලිය කියලා ලියවිල්ලක් තියෙනවා. මීට ඉස්සෙල්ලා එද්දස්න වන්සිය හසු දෙකේ අන්ත දාහත දරනු සමාගම් පනතමයි අප රටේ ලිකිත නීතිය වුණේ ඒක වෙනස් වුණේ දෙදස්තේය අන්ත හත දරනු සමාගම් පනතේ එතකොට මේ ගොඩක්වෙලාවට විභාග පසන අහත්ද දෙදස් එද්දස්නමසි අසු දෙකේ අක දාහත සමාගම් පනතයටතේ මොනවද ලියගිවිරගේ ැහුවත් පිළිතුරකු දෙදා සතේ අන්තත දරන සමාගම්පතයයටත ඉදිරිපච කල යතු ලිය කිුලි නොදැකු වෙන පිරිිතුරකු ලබා දෙන්න සිද්ධයන. මොක දෙහෙම කිය කියන්නේ මෙම සංගමික විවස්ථාවලිය විතරක් නෙවෙයි සංගමික සංස්ථාපත්‍රය කියල හෙකුත් එදදාස් නම අසූ දෙකේ සමාගම් පනති දක්නට ලැබෙන. නමුත් වර්තමානය අප භාවිතා කරන්න සමාගම් පනති දක්න ලැබෙන සංගමික විවස්ථාවලිය ත ඉගැ සාංගමික සංස්ථා පත්වයක් දක්න ලැබෙන නෑ එනම් පිළිතුරු දෙද්දී ඉතාම නිවරදිව සැලකිලිමත් වෙන්නේ සම්බන්ධී ඊට පසි සමාගමයේ අධ්‍යක්ෂය කරගුලෙස ක්‍රියාකිරීම පිණිස කැමැත්ත ප්‍රකාශ කරන ලද සමාගමයේ ආරම්භක අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත සඳහහා ප්‍රකාශ. ඒවගේම සමාගමයේ ආරම්භක අධ්‍යක්ෂකවරයා කියන්න ඕන මම මේ සමාගමය අධ්‍යක්ෂකවරේ ම සමාගම අධ්‍යක්ෂ කටයුතු කරන්න කැමැති ගෙලා ප්‍රකාශයක් දෙන්න ඕන. මොනවට දෙන්න ඕන සමාගම් සංස්ථාපනය කරද්දි සමාගම් ප්‍රසිිෂ්ටාර්වරයායට දෙන්න ඕන එහිම ප්‍රකාශයකු. ඒ විත රක්නෙවි සමාගමේ ලේකම්වරයා ලෙස ්‍රාකකිම් පිනිස කැමැත්ත ප්‍රකාශ කර ලද සමාගම ආරම්භ ලේකන් වරයාගේ කැත්ත සඳමම් ප්‍රකාශයකු දන්්ඩෝ. අධ්‍යක්ෂවරයාගේ කැමත් සඳම් ප්‍රකාශයකුක් දෙන්න ඕන ලේකම්වරයාගේ. කැත්ත සඳහම් ප්‍රකාශයකු දෙෙන්ඩෝන් ඒ වගේ ලියකිලි පහක් ලබා දෙන්න ඕන සමාගමමුර ජිස්්ටාරවරයාවෙත මොකද සමාගමක් සාාංස්ථාපනය කරදද. තුන් මතක තියාගන්න ලියකිවිලි පහක් දෙනවා මොකදද නමිතා කෘතිපත්‍රය දෙෙන්ඩෝල් ඒවගේ මේ නමට සමාන නමක් නොවේය ඒ නමත් නොවේ කියල් ප්‍රකාශයක් දෙන්න ඕන ඒගේ සංගමික ව්‍යස්ථාවලිය දෙන්ඩෝන් ඒවගේ අධ්‍යක්ෂකවරය විසි අස්සංකර ප්‍රකාශේ දෙෙන්්ඩෝල්. ඒවගේ ලේකම්වරයා විසින් අස්සංකරනලද ප්‍රකාශය දෙෙන්න්ඩෝන්. ඔබලටත් කවදහරි සමාගමක් සාංස්ථාපනය කරන්නු නො වෙලියකිීවිලිටික අනිවාරයම දෙන්න සිද්ධවෙ. ඔබෙන් අහන්න පුළුවන් ඔබ සමාගමක් සංස්ථාපනය කිරීමට බලාපොතුත්තු වේ. ඔබ සමාගමට ්‍රිස්්ාාවවරයා ත යවන් ලීකවිින් අවරේ එතකොට මේ ලියවිල් පහනිවාරයම බේදිරිපත් කරන්න ඕන සම්පූර්ණ ලබුණු ලබාගන්නවා. ඊට පස සංස්ථාපන සහතිකයේ කියලා සහතිකයක් තියනු මකදද මේ සංස්ථාපන සහතිකය කියන මේකට සම්මුතිහති සංස්ථා ගත සාතිකය යන නම්ද යෙදෙනවා ඒවගේම සමාගමක් සංගමයක් ලෙස ලියපංචි කළ බවට එම සංගමයට හෝ සමමාගම වෙත සමමාගන් ස්ටාාවරය වි නිකුචර ලබන සසාති. සමාගම සංස්ථාපනය කරන්න ඒියගුලි පහ දිරිපච් කරන්න ඕන කියල ඕ ෙගවිලි පහහි දිරිපච්චකා පස්සේ. අපට දෙනවම කදද සහතිකය. මෙන්න ඔබ සමාගම බවටි පිළිගත්තා. අපේ සමාගම නාමලේකනයට ඔබේ නම තුළච් කර ඔබ දැන් සමාගම. කියල සමාගම වෙත රමමාගන් රජිෂ්ාාවෝරයාදද ලියවිල්ලතමයි අපි කියන්නේ සංස්ථාපන සහතිකය. තරම වාස්ථාන සාතික කියන්න එතකොට තමාගම බිහිවූ බවට ලියාපදිංචූ බවට සමාගනු දිිෂ්ටාාවරයා දෙන සහතික දැකල ඇති සමහර විට දවිලපුතාල ඔය ඕනම සමාගම වෙත ගියාම ගඩක්වෙලාට කාරයයාලි උඩ සාාස්ථාපන සාහතිකය කියලා පාමු කරල තිය නොනේ එකන්න මේක අපි මෙන්න මේ සමාගම් පන්තය ඇතති මෙන්න මේ දවසි චි කර කියන එම නීටමේ ලිය විල්ල තමයි සංස්ථාපන සහතිකය කියලා කියන්න සංස්ථාපන සසාතික තින වැදගත්කම්ම කක්ද ඔවු හොඳ ප්‍රශ්නයක් සංස්ථාපන සාතික වැදගටකම්ම කද හරියට එක දවා මෙහෙම වගේ යහවුව වගේ මගේ උපහති තින වැදගටකම්මද කියලා හපු වගේතම ෝක හරරිටම තියන්නේ අපි පුද්ගලයකොට උපැන සහතිකයක් වගේ තමයි සමාගමකට සංස්ථාපන සහතිකය උපැන සාහතිකයකින් කියන්නේ මෙහෙමලා මේ බිහිවුණය මෙහෙම පුරවැසියක්ක ම හු මොහු මේ අවල්දිනය බිහිවුණේ එතකොට සියලුම කටයුතු කරද්දී යම්නම් වැදගත්ත අවස්ථාවල්දී දිරිපත් කරනු උපැන සාහතිකයෙන එතුට සංස්ථාපන සාහතිකයක් ව්‍යාපාර ලෝකයට සමාගමක් බිහිඋුණායයි කියලා කියන්න පුළුවන් ලේඛන තමයි සංස්ථාපන සහතිකය කියන්න තකොට සමාගමක් බිහිවුණේ කවදද මොන නීතියටතිද කුමක්ද මේ නම මොනවද මේ ව්‍යාපාර කටයුතු කරන්නේ මොන මොන රටවල් ඔොලද වගේ සියලොුම් විස්තර ඩැක්ටමකේද සංස්ථාපන සහති ඒයි වැදගක්කමතකට තවත්වෙනවා අපි යම්ඥම් පාර්ස සම ගන්ගනු කරද්දි තැන් බැංකුවකිද නයගගනනිද වෙන ව්‍යාපාරිකයන් සමග ගිවිසුන්ගත කරද්ද සමාගණටේරෙහිව අඩුවක් ගොුණු කරද සමාගම තවෙනෙකුට ඒේව අඩුවක් ගුණු කරදදි. වගේ සියලුම අවස්ථාවලද මේ සංස්ථාපන සහතිගේ පැදගත්වෙනවා. අනිතක විශේෂම වැදගත්කම තමයි සමාගමක් සංස්ථාපනය කර අට පත්සේ සමාගමට අයිතික පුද්ජලබාවයක් හම්බ වෙනවා පුද්ගලයාගෙන් සහ සමාගමි අයිතිකරුවන්ගෙන් තොරව සමාගමයේ නමම යොදාගෙන සියලමු කටයුතු කරන්න. විසේම සංස්ථාපන සාතිකයේ විශාලම වැද ගක්කමක් තියෙන්නේ නීතිය ඉදිරියේ වෙනම පුද්ගලයෙක් වසය සලකනවා සමාගමි නම. දුව හොඳ ප්‍රශ්නයක් ඇහු. අපි ඊළඟට යමු සාස්ථාපන ස. සහතිකේක නැත්තන් සම්මුති සහතිකේක අඩංගු යන්න පුළුව තොරතුරු මොනවත් එකත් විභාගයට අහන පුළුවන් සංස්ථාපන සහතිකේක තියන්නේෙ මොනවත් අඩංගුවන්න පුළුවන් කරුණු මොනවද කියල අනිවාර්යම සමාගමේ නමහා අංකේ තියනන ගලමය කිපදුනාම දෙනවනි මකද නමක් දෙනවා ඉට පත්සේකේ අංකයක් තියනෝ පත්සේ සමාගම සංස්ථාගත කළ දිනේ අවදද මේක සංස්ථාගත කළ හිට පස්සේ සමාග සීමත් සහිත සමාගමක් ද සිමා රහිත සමාගමක් ද නැතහොත් ඇපෙන් සීමිත සමාගමක්්ද යනමයි එකන්නේ සමාගම වර්ග රාසියක් තියනවා එතකොට තමන්ගේ වර්ග තියෙනනෙ ස්ත්‍රීපුරුෂ භාවි වගින් අපේ එබදුනාටස්සේ තියනෙන ස්ත්‍රිපුරුෂ භාව ඒවගේ සමාගමකත් තියෙන පුළුවන් වර්ගය මොකක්ද කියල මොකක්ද වර් සීමමා රහිත සමාගමක්ද සීමත් සහිත සමාගමක්ද එ පේන්සීමට සමාගමක්ද කියලා මේක දක්වල තියකට දවා දරුවවා දැනගණඩෝට තොට සමාගම වර්ගත් මේක තියෙනවා කියලා ඒවගේ සමාගම පුද්ජලික සමාගමත් දයනවද ත සමාගම තියන පුද්ජලික සමාගමත පුද්ලික සමාගමන්න ඒ බව දක්වන්නවා එහමනත්තන් සමාගම අක්වරල සමාගමක්ද යන බව ඔය වගේ කරුණු රාශසියක්ක් තියෙන පුළුවන් විශේම තියන පුුවන් කරුටි තයි සම්මුජ සහතිකක සමාගම නමහාංකේ සමාගම සංස්ථාගත කළ දිනේ සමාගම වර්ග ඒ වගේම පුද්ජලික සමාගමක්ද ඇම් පොදු සමාගමක්ද අක්වෙරල සමාගමක්ද වගේ ආදී වසයෙන් පශ්න තො විවාාගයට අහන්න පුළුවන් මොනවගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාගත හැකිද ඔබගේ සම්මුජ සාතික ොරතුර ය. සමාගමයේ නමකු මක්ද කියනකට උත්තරයක් හොයාගන්න පුළුව. සමාගම සංස්ථාගත කළේ කවත් එතකට ඒ උත්තරයක් හොයා ගන්න පුළුවන් සමු ස හතිකයක් බල්ලා. සමාගම මොනවර්ග සමාගමක් පෞද්ජලිකද පොද අක්වෙරලද වගේ පසනුවට උත්තර හොයා ගන පුළුවන් සම්මුති සහතිකක අඩංගු හරුණු හැදැරීමේ ට පස බලමි පොදුවේ සංස්ථාප සමාගමුලතියන වාස සමාගමක් සංස්ථාගත කරාට පස්සෙ තියෙන වාසි අපි ස්සලත් මේ කිව්වයි කත්තමයි සමාගම් නාමේ නීතීදිරයේ පුද්ජලෙක්ලස පිළිගැනීම. ඒක විශාල වාසිය හෞුල් ව්‍යාරයයක් තනිව්‍යාපාරයක් ගත්ත නීතිීදිරයේ හෞුල්ව්‍යාපාරයේ සහ තනිව්‍යාපාරය නම් පිළිගන්න නෑ. ඒ අයිතිකරුව තමයි වැර්තිි කාරය වුත්. නවාහ දිී දිිකාරය නත් යිතිකරු තමයි වග කියන්න ඕන. නමුත් සිමාසහිත සමාගමක නම්ම නීතීදිරිය පිළිගන්න ව පුද්ගලයෙක් වසේ. එතවට දඩුවන් කරන්නේ පුද්ගලයට නෙව සමාගමට. එතට ඒක විශාල පවාසියක්. එක විශාල පාසිය පුද්ගලයාට දඩුවන් කිරීමට වඩා සමාගමට දඩුවන් කිරීම නිසා මේක පුදලය ච කර . ආදීන ඒකකයක් තමයි සමාගම කියලා ය නේගතාම වාසියක්. ඒවගේම තමයි විශාල ප්‍රාගධන් ප්‍රමාණයක් එකවර ප්‍රැස් කරගන්න පුළුවන් සමාගමට තනි වි්‍යාපාරයකනම් තමන්ගේ මුදල් විතරයි. ඇැතන් ගෙදර දොරේ හැස් කරගන්නපදයක්වෙන්න පුළුවන්. පොඩි ලෝන්‍යයක් ගැන පෙදයක්වෙන්න පුළුවන් බැකෝකි. නමුත් සමාගමකින්නම් විශාල පිරිසක් එකතු කරගන්න පුළුවන් විසාාල මුදල් ප්‍රමාණය ලබාගන්න පුළුවන්. ඒකෙතකොට සංස්ථාපති සමාගමක තියෙන පවාසියක්. ඒගේ සාමාජිකන්ගේ වගකීම සීම සහිත වී. ග වගකීම සීමස් සහිතයි. ඒන්නේ තමයි යෙද මුදල විතරයි තමන්ට අහිමවෙන්න මේ ව්‍යාපාරය බංකොලොත්තුම වසාදාාන සිද්ධ වුණු. වගකීම බාහිට පාරසෝල්ට ගලාගෙන යන්නෑ තමන්ගේ පුද්ගලික දේපල විකුල්ල මේක ගෙවන්ඩ ඕන නෑ තමන් අහිමවෙන්නම කද දාන මුදල විතරයි. නිසා අපි ගෙනවා සාමාජිකින්ගේ වගකීම සීම සහිතයි සම සහිත සමාගමක ලක්ෂණයක් වි දිට ඒවගේම කණ්ඩ පැවැත්මක් තිබීම අක්ඩ පැවැත්මක් තියෙන හුල් ව්‍යපාරයක් හවුල්කරුවෙක් මියගියොත් හවුල්කරුවෙක්ගේආයපත් කල්කිරියාවන් නිසා හවුල්කරුවෙක් බුම්මත්තුනු හවුල්කරුවෙක් පිස්්වටනු බුම්මත්තකෙක්ුුණොත් ඒ හවුල් ව්‍යාපාරී වරයි තන් ව්‍යාපාරයක්න ඒ ඔහු ඒ ව්‍යාපාරයේ පටයුතු ඇතැරල් දැම්ම තනි ව්‍යාපාරෙඇත්තිවරයි නමුත් එහෙම වෙන්න හොකේද සිමත් සහිත සංස්ථාපනය කරලද මේ සමාගමක ඒක තත්ත්ව යන්න ඇමකද නෛතික පුද්ගල භායකුත් තියනවා සමාගමට වෙන පවැත්මකුත් තියෙනවා අයිතිකරුවන් වි්ට සාධීන පැවැත්ම. ඒක නිසා කොටස්කරුව සාමාජික මියගියා කියලා ඔවුන් ඉවත් වනාා කියලා සමාගම එහම ඒකනි සාි මොකද අකන්ඩ පැවැත්මක් තියෙනවා සීම සහිත සංස්ථාපිත සමාගම් ේක විශාල වාසියක්. ඒවගේ මෙතමයි මහාපරිමාණව ව්‍යාපාර කටයුතුනැනයි සීමා සහිත සවාගම අපිට රාජන්සේ දකින්න පුළුවන්න්න සම සහිත සමාගම් රාජ්‍යන්සේ දකින්න පුළුවන්ද ඕ ඒක හොඳ ප්‍රශ්නයක් සීමා සහිත සමාගම් රාජාන්සේ දකින්න පුළුවන්. ඇතටම ඕක පුතා මෙහෙමයි. සීමහි රාජාන්සෙත් දකින තියනු පෞද්ජලිගන්සෙත් දකින්න තියනවා. නමුත් පරාජ්‍යාන්සේ තියනවා සීම සහිත පෞද්ජලික සමාගමු. මෙතන්නේ පුතා ඇහු ඒක තමයි ප්‍රශ්නේ රස පෞද්ගලික සමාගම් දක්නට ලැබෙනවද වගේ ප්‍ර්නයක් තමයි. අහන්ඩි ත රාජ්‍යන්සේ තියනවා පෞද්ජලික සමාගම. පෞද්ලික සමාගම රාජ්‍යන්සේ තියෙනවා කිව්වම වෙන ප්‍රශ්නය අත්වෙන්න පුළුවන් කොහොමද රාජාන්සේ පෞද්ලික සමාගම තියෙනක නමුත් පෞද්ජලික සමාගමක්ද පොදු සමාගමන්ද කියලා තීරණය ක රද්ද. ඒ තීරණය වෙන්නේ මහජනතාවට කොටස් නිකුට කරන්න අවසර තියෙනවද නැද්ද කියන පදනම් මත් මහජනතාවට කොටස් නිිකුත් කරන්න ස්සර ැති සමාගම් පෞද්ජලික සමාගම් වෙනවා මහජනාවට කොටස් නිකුත් කරන්න ඔසර තියන ස මාගම් පොදු සමාගම් වෙනවා. අපේ තවදුරටත් ඉස්සර හදි කතා කරගෙන යමු අප ඉස්සරටක කතා කරනවා අපතා. එක බලමුයේ වෙලා අපි කතා කරන්න. අනිත්තක තමයි සීමමා සහිත පෞද්ලි සමමාගම ක්ෂණය තමයි මහා පරිමානව ව්‍යාපාටයු. නිසා මහ පරිමාණ පිරිමිසුන් ලබාගන්න පුළුවන් කියනෙක් ඒමකත් දේ කියන්නේ ඒන සමාගම් විසාල් ප්‍රාක්්ධනයක්තුදල විශාල විදිී ව්‍යප්ත වෙලා තියෙන සමාග විශේෂය ව්‍යාප විශේෂය ඒක නිසා මේවා තනි ව්‍යාපාර වගේ හවුල් ව්‍යාපාර වගේ කුඩා ව්‍යාපාර නෙවේ එඒ ඉතා විශාල් ව්‍යාපාර ඒක නිසා ඒවට තියනෙන මද මහ පපරිනාා ව්‍යාර කටයතුරදදි විශේෂවා ඒක පිරිවේ අඩුයි දෑමුද්‍රෝවය ගත්තත් අප විශාල ප්‍රමාණයක් ගන්න. එතු නිස්පාදනය කරත් සා නිස්්පාදනය ඒක ප්‍රමාණයක් නිස්්පාදනය කනු. ඒ නිසා නිස්්පාදනයට යන පිරිවයි ඒක පිරිවයි ඉතාම අඩු. ඒක නිසා අපට පුළුවන් අ බොඩි ව්‍යාපාර වගෙනවි ලොකු ව්‍යාපාර සමඟ තරංග කරන්නැ ලොකු ව්‍යාපාර නැත මහාපරිමාන ව්‍යාපාර ඔල ඒක පිරිව අඩුයි ගඩාපරිමාණ ව්‍යාපාරවලට වඩා එතුර මහාපරිමාණ ව්‍යාර තමයි ගොඩක්වෙළවට සීමසහිත සමාගම් කියන්නේ ඒක නිසා ඒවා සිද්ධන්න පුළුවන් අපට අනිකුත් ව්‍යාපාරලට වඩා මේකේ වාසයක් පිදිට මොකේද සීමමාසහිත සමාගම් මොල ඒවගේම අයිතිකරුවන්ගෙන් කළමනාකාරණික්වය වෙනස් වීම නිසා දක්ෂ කළමනාකරුවන් සම්බන්ධ කරගත හැකිවීමේ කළම නා කරනය කාරක්ෂ ව අයිතිකරුවන්ග වෙන්වෙච්ච වෙනම සාධීන මණ්ඩලයකින් තමයි කළමනා කරණය කරන්න. ඉතාම දක්ෂ කළමනාකරෝ සම්බන්ධ කරගන්න පුළුවන් මෙම කාරණයේදී. තනි ව්‍යාපාරල හවුල්ව්‍යාපාරෝල වැටුප් ගෙවන්න වගේ දේවල් ඒගේ වෙනම නීතිරීති තියනවා. සමාගම් පනතයෙන් විශේෂ වරප්‍රසාදද තියනවා ඕනෑම් පුද්ගලයක් බඳෝගන්න ඔවුන්ට වැටුගවිීම සීමවල්. තම කනිව්‍යාපාරවලට තමන්ගේ ප්‍රාග්ධනය නැතන් ප්‍රාග්ධන ශක්තිය බොඩා අඩු ඒක නිසා දක්ෂ පුද්ගලයෝ සම්බන්ධ කරගන්න මොකදද විඩියක් නෑමකද ඉහල වැටිපකට තමයි ඉහළ දක්ෂතා තියනපු ජය ලබාගන්න පුළුවන්. එතවට ඒ විසේෂශවාසයයක් යන කාඩද සමාගම් ඔලට අනිකුත් ව්‍යාපාරවලට වඩා වැඩිය. ඒවගේම මේ අවාසි තිය දෙ අපි මේ වාසිනය කතා කරේ නැති බුද්ජල භාාවයක් තියෙනවා වගකිමසිම සහිතයි මහා පරිමානව කටයතු කරන්න පුළුවන් වගේ දේවල් වාසි නමුත් මේක අවාසිත් තිය මොවා මේක ආරම්භ කරන්න විශාල පිරිවයක්ය ආරම්භ කරන්න විශල පිරිවයක්යන්න ඒවගේ මේක සංකීරණ ත තන ව්‍යාපරය අරම්භ කරන එච සංකීරන්නේ එච්චර පිරිවයක් යන්න නමුත් මේකෙදී නතින් සහයෝ ලිය කිවිලි කි එකතු වෙන්ඩෝන් විසාාල කාලයක් සාකච්චා කරන්නඩෝන් සාකච්චා කරලා මේක නිශ්චිත නීතිමය පදනමක් ඇරත කරන්නඩෝ එක සමකද වෙන්න ආරම්භ කරන්න විශාල පිරිවයක් යැනෝ කාලයක් යැනෝ ඉතාම සංකීර්ණ කටයුත්තා ඒක නිසා සංස්ථාප සමකම අවාසයක් විදියට අපි දකිනවා ඒවගේම රජේ බලපෑම් අධික වෙනවා රජේ බල පෑම් අධි හිතන ව්‍යාපරයයක් පවත්ෙන ඇති රජචර සර කරිමත් වෙන්නේ නැමුත් සමාගමක් සංස්ථාපනය කරන්න අදදිී රජේ මුුවයකුත් නීතිරීතිවලට යටත් වෙන්න වෙනවා. විකරණය කරන්නඩෝන ගිනුම් චියන්ඩෝන අෞද්ධක සරයක් ඒවා යවන්ඩෝන සමාගත ජිස්සාාවෝරය අධීක්ෂණය කරනො වගේ විශාලකාරයක් තියෙනවා මොකේද සස්ථාපක සමාගමක අආවාසියක් විදිට දක්කිනවා. ඒ වගේින් පවත්වාගෙන යාමිති විත නීතිරීතිවලට අනිවාරෙන්ම නතු වෙන්න වෙනවා. ඒවගේම ලාබ ිත් දගණයට ත්වීම එකන්නේ සමාගම්මොල උපේන ලාබ දෙසරයක් ගෙවන්න වෙනවා බ බදු දෙසරයක් ගෙවන්න වෙනවා මේ කටයන්ට කොහමද ගවන්න වෙන්නේ සමාගමී ලාබ බදු අයක නු රජේ ඒවගේම කොටස්කරුවන්ට ලාබාන්ස වසයෙන් ලැබනට පස්සේ ඒ ලාබාන්ස තමන්ගේ ආදාෑමට එකතු වෙන තොට දායම් බදු ලෙත් සමහර වෙලාවට ගෙවන්න වෙනවා කොට මේකට අපගෙන දිත්ත බදු ගණනයට යටත් වෙනවා මේ සමාගමක ආදායම් ඒවගේ විස්රු හරීමක දීවද සංකීර්ණ ආදාමයක් අනුගමය කිරීම සිද්ද. තනි ව්‍යාපාරයයක් නම් කවු ව්‍යාපාරයන් නම් විිස්රුහරරින පුළුවන් තමන් තබිමතේ පරදි කවුල්කරුවෙක් ඉවත්වනොත් ඒක විශරවාහරන පුුවන් තනි ව්‍යාපාරයක් නම් ඔහුට අභිමතය පරිදි සුලු පටයුතු කපයක් කරලා ඒක ඉවැච් කරගන්න පුළුවන් නමුත් සමාගමක් වුණුත් එහෙම විසරුවන් බෑ නායහිමියෝ ඉන්න රජයඉන්නවා තවතාව ි විසුන් ගතවම පාර්සවයිඉන්න. ඒ කිිලුම දෙනා දැනවච් කල්ල ඒකට්ටයන්ගේ වගකි මුදාහැරල අධිකරණය මගින් එහ නඇත අධිකරණය අධීක්ෂණයට යටත් මේදේ සිද්ධ කරන්න වෙනවා. ඒකත් අවාසයක් තමයි සංස්ථාපිට සමාගම්මොල්ු. එතකොට මංකිව දෙදා සතයන්ත හතදරන නව සමාගම්පනතක් අපට හඳුන දුන්න එදසන ස සු දෙකය අක දාහත් දරන සමාගම් පනත වෙනුවට එහිතියෙන යම් ඥම් අඩුපාඩු නිසා නවවෙෙනඳ පොලට හරියන විදියට ව්‍යාපාර පටන්ගන්න ඕ නිසා මේ සමාගම්පාත අඳුන්ල දුන්න ඒයට තේ සමාගම් වර්ග තුනක් සංස්ථාපනය කරන්න පුළුවන් කියලා එම පනතින් කිව්වා මොනවා දේ තුන එකත්තමයි සීමස් සහිත සමාගම් දෙක සීම රහිත සමාගම් ඇපේන් සී මිත සමාගම මේ සමාගම් පනතා ආව මෑතකනි දස් හතේන දැම් මේකින් විශාල් පසම් ප්‍රමාණයක් කහනු මේ දවස්සුලර ලඟ ලඟ ආහලා තියනවා. එතො ඔබගේ හන්න පුළුවන් නවස සමාගම් පණතරානුව සංස්ථාපනය කළහැකි සමා වර්ග මොනවද කියල. එ වර්ග තුනකි නම් කරන්න කියලා. වර්ගතුනකි නම් කරන්න එටට ඔබ මේ වර්ගතුන දක්වන්න වෙනවා මොකද දේ සමාගම් වර්ගතුන් සීමත් සහිත සමාගම් සීමා රහිත සමාගම් හා ඇපෙන් සීමිත සමාගම් කියන සමාගම් වර්ගතුන නව සමාගම් පන්තාන්ුව මොකද සංස්ථාපනය කරන්න අවසරදිල තියෙනවා. හරි අපට පුළුවන් සංස්ථාපිත සමාගම් මේ විදිටත් මර්ග කල්ල පෙන්නන්න.කදද සීමත් සහිත සමාගම් සීමමා ්‍රහිත සමාගම් ඒවගේ ඇපන් සීමට සමාගම් හා කොට සිින් සීමට සමාගම් කියලා සීමත් සහිත සමාගම් නැවත වර්ග කරන්න පුළුවොන්. ඒවගේම කොටසිින් සීමට සමාගම් පෞද්ගලික සමාගම් හා පොදු සමාගම් කියලා වර්ග කරන්නත් පුළලො ැන සීමත් සහිත සමාගම් කොටස් දෙහෙකට වර්ග කරනවා සීම සහිත සමාගම් සීම ්‍රහිත සමාගම් කියලා. එතුොට සීමත් සහිත සමාගම් නැවත වර්ග කරනවා ඇපෙන් සීමිත සමාගම් සමාගම කියල එත පොටසිංසීමිත සමාගම් වර්ග දෙකක් දක්න ලැබෙනවා එකක් තමයි පෞද්ජලක සමාගම් අනික තමයි පොදු සමාගම් අප මෙහිී ඉතාම වැදගත්ව වෙනම පෞද්ජලක සමාගම හා පොද්දු සමාගම් කියන සමාගම් විශේෂ දෙක ඒ විශේෂ දෙක ඔස්සේ තමයි අපට විශාල ප්‍රමාණයක් විභාගරි ප්‍රශ්න ලැබන්නේ. අප ඒක නිසා අපි බලම පෞද්ජලික සමාගමක් කියන්නේ මොකක් දෙකලා මීලාඟට ත් සහිත පෞද්ජලික සමාගමක් කොටස්සෝ සුරකුම්පත් ප්‍රසිද්ධියේ නිකුත්කිරීමට අවසර නොමැති සාමාජික සංකාව එකත් පනහත් අතර සිටින සීමිත වගකීමක් ඇති නීති මේ පුද්ගලභාවයක් මේකක සීමත් සහිත පෞද්ගලක සමාගමක් කියල කියන මොකදද කොටස්සෝ සුරකුම්පත් ප්‍රසිද්ධිය නිකුත් කරන්න බෑ මහජනතාවට කොටස්සෝ සුරකුම්පත් යන්න කියලා මොකදද නිමේදරෙනයා නිකුත් කරන්න බෑ ඒවගේ සාමාජික සංඛ්‍යාව අවම එකයි උපරිමිය පණහායි. ඒවගේ නීතිමය පුද්ජල බාවයක් තියෙනවා වගකීම සමත් සහිතයි. මෙන්න මේ ලක්ෂණ ඇතුව ආරම්භ කන සමාගම්වලට අප කියෙනවා සීමත් සහිට අෞද්ජලික සමාග මක් කියලා. ත සාමාජික සංක්‍යාව කියද එකයි පණහායි. වගකීම සමා සහිතයි මහජනතාවට ටොට ස්ස ුකුම්පත් නිකුත් කරන්න. අවසර නෑ අවසර නැති නීති මේ පුුද්ගල භාාවත්යෙන සමාගම විසේෂයයක්තමයි සීම සහිත පෞද්ලික සමාගම කියලා කියන්න අපි බලමු සීමත පෞද්ධයක සමාගම දැකහැකි ප්‍රධාන ලක්ෂෙන මොනවද කියලා ගැත්තම අපි කිව සල්ලච්චිවා අවු මේකයි සාමාජක සංක්‍යාව කොරමය පනහකට සීමාවෙනවා කියල එපස මේක අයිතිය කාටද තියෙන්නේ අයිතිය කොටස් අරුවන්ට ි කිය සාමාජකයන්න්නතමයිති යෙන කොටස් මිදී ගැ සාමාජිකයන්ට අයිතිය තියෙනවා ඒවගේ ප්‍රාග්ධනය කොටස් කරුවන්ට අයිති කළමනා කරණය කරන්නේ අධ්‍යක්ශක මණ්ඩලයක් මගේ මේ කල්මනා කරණය කරන්නේ සමාගම අධ්‍යක්ෂක මණ්ඩලයක් මගේ අඩුවුවසසියෙන් එකක් අධ්‍යක්ෂකවර එකක්ත් ඉන්න ඕොන පෞද්ජලික සමාගමකි ගේ කස්ුර අපි දැනමක් කිව කොටස් නිකුත් කරන්න වස්සතියන්නේටද තම තමන් කොටස් නිකුත්් කරගත්තට ප්‍රසිද්ධිය කොටස්නිකුත් කරන්න අවසර නෑ කොටස් පපාක්දන සපේගන්නතක කොට මන් දන්න හිතවත් පිරිසකින් විතරයි කිසිම වෙලාවග මහජනතාවට ඇරයුම් කරන්න බෑ කොටස් ලබාගන්නම කියලා පාලනය කරනවා මේක විශේසිෙන් කොටස් කරු පාලනය කරන්නවා ඒකම වස්ථාි පාල ේ ත්. මහද වස්ථාපි පාලනයග එයන සමාගම් පනත්ත විසින් පාලනය කනයි වගේ වෙනත් අන පනත්තුලින් පාලනය කවා පේටකෙනවා ව්‍යස්ථාපිට පාලනය කියලා අනිතේක තමයි කොටස් කරන්ගේ පාලනේ. කොටස් කරු එයාලයි පැස් ෆිංවලද යම් යම් තීරණගන්න ඉගනක වරු පට කන්න කියැන කාජිකාර ගරු පට කන්නවාඇොට යම් යම් වෙනස් කම් කරන්න පුරල් කරන්නවා රගන්නකද කොටස් රයා ලගේ රැසිංලද.. එතොට ඒව ගේෙදත් පාලනය කිරීමක් කන ට පාලන කරන කාර දෙකයි. ව්‍යස්ථාපිත පාලනයයි කොටස්කරවන්ගේ පාලනය එකත් මේක තියන ලක්ෂණයක්. ඒවගේම අයිතික පුද්ජලභාවයක් තියනවා වගකීම සමා සහිත. අපිගවා අයිති පුද්ලබාාවයක් තියනවා සස්ථාපත සමාගමට ො ඒ වගේ මතට පවදජල සමගමට එකතිකන්න. වගකීම සීම සහිතයි. තමයි යෙදදු පාගධනයට විතරයි වග කියන්නේ. අප බලමටට පැවැත්න අපිකව මීටත් පෙරචකිව්ව මේක පැවැත්ම අකණඩයි නොකද තනි ව්‍යාර හවුල් ව්‍යාපාර වගෙනව මේක ඉතාම ස්ථාවල් ව්‍යාපාර සංවිධාන වර්ගයා ඒ නිසා පැවැත්ම චිරාච්කාලයක් පවතිනවා එකන්නේ අහුල් ව්‍යාපාය ව්‍යාපාරයක් පුද්ගලයා ව්‍යාපාරය නැතිවුණොත් වි්‍යාරය නැතිව පුද්ගල නැතිවනත් ව්‍යා නැතිවෙන පුළුවන් නමුත් සමාගමක කොටස් කරු නැතිවුුණාට ට ආනයක්ක් සිද්ධවෙන්නේ නෑ සංස්ථාපනය කරන්නේ අපි මීට පෙරත් දෙදර් සතය අන්හතධර්ම සම්මාගම් පනත යටතය කියලලා. ගිනුම් තැබීම හා විගන මේක අනිවාර්ය අනිවාර්යම ගිනම්තියන්ඩෝන විගෙනනය කරන්න්න ඕනු නමුත් මේක විශේෂයයක් තියෙනවා මතකති යාගන්න ගිනුම් වාර් සමාර රෙස්ටාර්රය ඉල්ලුවොත් විතරයි යවන්ෝ මීට පෙර සමාගම් පනතිය අනිවාරෙන්ම ගිනම් වාර්තා සමගන් රිස්ටාර්රය වෙත යවන්න උමනාාවකම තිබා යැ දසන සසුදක අන්ක දහත්දන්න සමාගම් පනත ඇතේ. නමුොත් මේ දෙදාස් සතේ අකහත ධරන සමාගම පන්ත අරත ගිනුම් වාර්තා. ඉල්ලුවත් පමණත් සමාගත ්‍රිෂ්ාාවයට යවන්ඩෝන එකත් විශේෂ වෙනක් බදදුගේ ව්ඩෝන සමාගමේ නමින් නොකද අපිකිවවා සමාගමට යිතික පුදජල ාාවයක් තියෙනවා කියල එහෙමනම් බදදුගේ වන්ඩඕෝන සමාගම නමින් එක හුල් ව්‍යාරල බදගගේ වන්නඕන කවල්රුවන්ගේ නම්මේ. තනි ව්‍යාරලල් බදග වන්නඕන ඒ තනි්‍යාපාරිකයාගේ නමින් නමු සමාගම වදග වන්ඩෝන සමාගමී නමින් එක තමයි මේක විශේෂ ලක්ෂණය.ඒ පස විසුරුවා හැරීම. එකන සමාගම විසරවාහරෙන් දෝනම් අධිකරණය මගේ විසරවාහරෙන් පුළුවන් කැන අධිරය කවරු හරි ඉල්ලුවත් හිම හරි කවරුහර මේ අධිකරණය මගේ විසරුවාහරෙන් කිය එක සාධාර නම් අධිකරණය එකට මදිිහත් වෙලා ධිකරණය විසුරුවාහරෙන් හම නැත්තං සේච්චාවෙන් විසරවාහරිරන පුළුවොන් කවුරුත් කොටස්කරු එකතු වෙලා රැසිීමකද මේක සේච්චාවෙන් විසරවාහරෙන්නවා කියලා විශාල පිරිසක් චන්දය දුන්නු ඒවෙලාට සේච්චාව විසරවාහරින්නත්වොනු. එහෙම නැත්තං අධිකරමේ අධීක්ෂණයට යටත්තු මේක විසරුවාහරන්න පුොළුවන් ජැන යමක්ෂි නා හිමියි කියනවා මේක විසරුුවන්ඩෝන නමුත් අපේ නායග්‍ය යිද කියලා සැකයි මේක අධිරණය ධික්ෂණයටඇත්තුව විසරුවන්ඩ කියලා අධිකරණය මේ ගැන සුපරීක්ෂණ කරන්න කියල ඒවගේ අවස්ථාව විසරුවාහරන පුලො ත රවාහරන පුළුව ආකාර තුනයි ගද අධිකරණය මගින් අධිකරණය අධීක්ෂණයට ඇත්ව නැතම් ස්‍රච්චාවෙන් කියවා ආකාර තුනෙ මේ විසුරුවන්න පුළුවන්. තරු සමාගමේ නම සමාගමේ නමය ද්දී සමාගමේ නමේ මුලට අනිවාරෙන් සීම සහිත කියන වචනය ය දන්ඩ ඕනේ. දෑ අපි දැකලා තියවා යපාර තියෙනවා බෝඩ්ඩය දැක්කම මුලට ලිලතිනු සීම සහිත කියලා ඒක අනිවාරෙන්ම නීතිමය අවශ්‍යතාවය. එහෙම නැත්තන් සසා කියලා දතින සියන්න ගහල ඉරක්ගාල සෑන්න දාලා සීසා කියලා කෙටි කරන්න පුළුවන්. අගට ඒ දෙන්නම සමාගමට යන්නන්ට සෙල්ල මක දේදෙන් දෝන. පෞද්ජලික කියෙනෙක පොර ඇතුළ ලියෙන් දෝනු පෞද්ජලික කියන ලියෙන් දෝන එම නැත්තම් පොදු කියනෙක ලියන් දෝනු ේෙන් මේ පොදු කියනෙ කලිය වෙන්න මොකේ දද. පොදු සමාගමක් වුණා අපි ඒ ගැන තමයි දැන් කතා කරන්න.ැ පොදු සමාගමක් කියන්නේ මොකක් පොදු සමාගමක් කියන්නේ සමාගම නිකුත් කරු ලබන පොටස් හා වෙනස් වරකුම්පත් සඳහා මාජනතාවට ප්‍රසිද්ධිය කියන්න පුළ පෞද්ල සමාගමක පසිද්ධී කියන්න බෑ කොටස් ගන්න කියලා නමුත් පොදු සමාගමක පුළුවන් කොටස් ගන්න කියල මජනතාවට ඇරයුම් කරන්න. ගේ උපනම සාමාජක සංකයාව පිබව සීමමාවක්මෑ අපික පෞද්ජලක සමාගමක එකත් පනහත් අතර වෙන්ඩෝන කියෙලා න පොදු සමාගම කවුම කයි උපරමය සීමාවක් නෑ ඒවාගේම කොටස්සල අයිතිය නිදහසේ පවරන්න පුළුවන් ම් පෞද්ල්ක සමාගම කොටස්ොයිතිය නිදහස පවරන්න බෑ නමුත් පොදු සමාගම කොටස්ලයිතිය නිදහසේ පවරන්න පුළුවන් ඒවගේ වගකීමම සීම සහිතාහා නීතිමේ පුද්ජලබාවයක් තියන පෞද්ජලග සමාගමක්ත්තය තියෙනවා බොදු සමාගමකත් ඒගේ තත්ත්වයක් තියනවා. එ පසේ පොදු සමාගමක ලක්ෂණගත් තම අපකි ව්වා අවු මේ සාමාජික සංඛාව එකයි උපරමේ සීමාවක් නෑ. ඒවගේ අයිතිහා ප්‍රාගධනය අයිතිය සියලුම කොටස් කරුවන්ට තියනවා එතු පාග්ධනය සියලුම කොටස්කරුග තමයි සපයග්ඩි. ඒවගේ කොටස් නිකුත් කිරීම කොටස් නිකුත් කරන්න පුළොන් පසිද්ධියී මහජනතාවගෙන් මුදල්ල බාගන්න පුළුවන් පත්තරල පුගත්වොල ජනමාද්‍ය දැන් වට් කරල්ලා කොටස්නි කුට කරන්න පුළ අන්නමුත් පබව පපුතා පසති නො සමව්‍යාර පවතාගෙන ඇද්දී අනිවාර්යෙන්ම පොදධමාගමගියතුයි ඕ ඒක හොඳ ප්‍රශ්නයක් එකන සමහර ව්‍යාපාර පවත්තාගෙන යද්දී අනිවාර්රෙන්ම පොදු සමාගම ව ලියපංචිවෙන්න ඕන කර පුතාහ ඔව එහෙම ඕන දැ බැංකුව බැංකුට යුත්ක් නොන වානචි බැංකුටයුත්තා ොස මුර්ලි යතනයක් ඊට පස්සේ රක්ෂණ ආයතනයක් පත්තාගෙන යන්න නම් අප ශ්‍රී ලංකාව නීතියෙන් කියලා තියෙනවා අනිවාරයම පොද සමාගමක් වෙඩඕන කියල. එකන්නේ සිමා සහි්‍ය පොදු සමාගමක් වසෙන් ්‍යපදිංි වෙන්න්න ඕන අනිවාර්රෙන්ම වානි බැක කටයුත් ලංකායි පත්ක කියයනවා. ක්ෂණ කටයුතු කිරීමදී. අනිවාරයෙන් පොදු සමාගමක් වෙඩෝන. එක සියම් මූල කටයුතු පිනැස් කියන්නේ ඒ කටයුතු කරද්දි. අනිවාරයම පොදු සමාගමක් වෙන්ඩෝන කියලා ඒ නීතිවල දක්පල තියෙන එකන්නේ. බැංකු පම පනති දක් පල තියෙනවා රක්ෂණ අනති දක් පල තින අනිවාර්රෙන්ම පොදු සමාගමක් පෙන්ඩ ඕන කියලා. ත මුූල්ලේ පනති දක් පල තියනවා අනිවාර්රෙන් මේ පොදු සමාගමක් පෙන්න්නඩ ඕන කියලා. මකද මේක කියන්නේ සීම සහිත පොදු සමාගමක් පෙන් ඩ ඕන බැංගු කටයුත්ත පවත්ත න. මූල්ලෙ කටයුත්ත පොත්තවරන එක වෙන්ඩෝ. ඒ වගේම රක්ෂණ කටයුතු කරන නම් අනිවාරෙන්ම සීම සහිත පොද සමාගක් බවට වසෙන් ල්‍යාපදිංචි ෙන්ඩ ඕන හරි අපි කතා කරා සීමන් සහිත පොදු සමාගම ලක්ෂණ මහිතන්නේ අපට ලබාදීපපුත් කාලය මෙතරින් අවසානයි අපි පුළුවන්තරම් කාලයකදී කාලේ පයෝජනර ගත්තා. ඔබගේ අනාගතය ඉතාම සවරෝප්පකාරෙන් සාර්ථක වේවා කියලා කියනවා දැ අපි බෙන් සමුගන්නවා අයිබෝ